YouTube ஒரு ஆள் உங்க சாதரின் ஆதரின் ගෞරවෙන් පිළිගන්නවා තවත් දොරටු වීඩියෝ එකකට මම නෝර අයියා මේකේ මම පෙන්වන්න යන්නේ බලේ හම්බුනහ මොලේ නැහැ කියන එකේ තේරුම ඒක ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් දන්නවා ඇති දේශපාලනයේදී පාවිච්චි කරන එකක් වෙනොත් මේක ඩොටාවලදී ගොඩක් වෙනවා ඔයගොල්ලෝ හිතනවට වඩා මේ බලේ හම්බුනහම මොලේ නැති වෙන එක එතකොට මේ ගේම් එකේ මම ලිච් චන්නි මල්ලි බීස් මාස්ටර් ඊට අමතරව අපේ පැත්තේ ඉන්නවා බ්ලඩ් සීක බවුන්ටි හන්ටර් අනිත් එක්කෙනා තාම තෝරලා නැහැ එතකොට අනිත් පැත්තේ ඉන්නවා ෆැන්ටම් ඇසැසින් තින්ක ටයිඩ් හන්ටර් ක්ලොක්වර්ක් එතකොට ස්පෙක්ටර් දැන් මේ ගේම් එකේ මුලින්දම් අපේ පැත්තේ කට්ටිය ගොඩක් අමාරුවෙන් සෙල්ලංකරේ ඩෙත් අපේ පැත්තේ කට්ටිය ගොඩක් මැරුණා එතකොට ලේන්ස් උනත් අල්ලන් ඉන්න බැරි වුණා කට්ටියට ඒ කොහොම වුණත් අන්තිමේදී පොඩි ට්විස්ට් එකක් වෙනවා ඔගොල්ලෝ ගොඩක් දෙනෙක් දැම දන්න ට්විස්ට් එක මොකක්ද කියලා වැඩේ කියන්නේ මායි චන්නි මල්ලි කැරක්ටර්ස් ගත්තේ රැන්ඩම් කරලා අපි මේ දවස්වල කැරක්ටර් සිලෙක්ට් කරලා රැන්ඩම් කරලා මොකද ඉන්න හැමෝම එක්කම සෙල්ලම් කරලා පොඩි අර පොඩි ෆීල් එකක් ගන්න ගේම් එකේ අනිත් කට්ටිය කොහොමද කියලා විශේෂයෙන්ම හැමෝම එක්ක අපි තාම සෙල්ලම් කරලා නැහැ ඒක හින්දා පුළුවන් තරම් කැරක්ටර්ස්ලත් එක්ක සෙල්ලම් කරලා ඒගොල්ලෝගේ අර තියෙන ඇබිලිටීස් ඒ වගේ පව එක එතකොට කොයි වගේ හීරෝස්ද කියලා දැනගෙන හිටියොත් එහෙම අපිට සෙල්ලම් කරන්න ලේසි වෙයි කියලා ලේසිවෙයි කියලා බලාපොරොත්තු වෙන තමයි අපි දැන් රැන්ඩම් කරලා සෙල්ලම් කරන්නේ මේ වෙනකන් ඒක හොඳ අත්දැකීමක් අපිට ලොකු ප්‍රශ්න වලට එහෙම මුහුණ පාන්න වෙලා නැහැ මගේ ලිච් ගේම්ස් වලින් මං හිතන්නේ මේක දෙවෙනි එක එහෙම නැත්නම් තුන්වෙනි එක මං ලිච් එක මීට කලින් සෙල්ලම් කරලා තියෙනවා හැබැයි අර නැගලා යන්න සෙල්ලම් කරලා නෑ නිකන් අර අත්තදා බලන්න කරපු සෙල්ලම් කිරිලා ඒකත් මා සෙල්ලම් කරේ අර මට මතක විදියට ඒ ගේම් ඊට කලින් හිටපු ගේම් එකේ අපි පැරදුනා ලිච්ට ගහපු පොරක් එයාගේ අල්ටි අර හොඳට දාපු හින්දා අපි අම්බාන්ට පැරදුනා ඊට පස්සේ තමයි මල් ලිච් එක සෙල්ලම් කරන්න තියෙන එකේ මට නම් ඒ අල්ටි හරියට දාගන්න බැරි වුණා ඒ වුණත් එයාගේ ඇබිලිටීස් මොනවද කියලා මට පොඩි නිකන් අර තල අදහසක් තිබ්බා එතකොට අපිට පේනවා ටයිඩ් හන්ට් එයාගේ ස්ටාර්ටිං ඓටම්ස් අරන් තියෙනවා ෆැන්ටම් ඇසැසින් සෙට් එකකුත් දාගෙන ඉන්නේ මට පේන විදියට ස්පෙක්ටර් එයාගේ ස්ටාර්ටිං ඓටම්ස් අරන් ඉන්නේ මම නම් කලාතුරකින් තමයි දැන් අර ඒගොල්ලෝ ස්ටාර්ටිං ඓටම්ස් වලට රෙකමෙන්ඩ් කරලා තියෙන දේවල් ගන්න මම සාමාන්‍යයෙන් ගන්න බූත් කුට්ටමකුයි ටැංගෝ නෙක්‍රොලයිට් වගේ හීල් කරන්න පුළුවන් හීරෝ කෙනෙක් නම් මම ටැංගෝ ගන්නෙත් නැහැ උඩ ඉන්නේ අපේ බවුටි හන්ටයි බ්ලඩ් සීකයි උඩ කට්ටිය ඇග්‍රසිව් සෙල්ලම් කරන්න බලන මොකද අපේ දෙන්නම මිලි ඒගොල්ලොට තින්ක ඉන්න හින්දා ලේසි අර ප්‍රෙෂර් එක තියාගෙන ඉන්න. ඒ වගේම තින්ක යාගේ ඇබිලිටීස් පාවිච්චි කළා පුළුවන් තරම් අර ප්‍රෙෂර් එක දෙනවා අපේ කට්ටියට. බවුන්ටි හන්ටර් එකේ කාටියම ගත්තාම ගමේ ප්‍රශ්න වෙන්නේ මේකයි. සාමාන්‍යයෙන් යාළුවොත් එක සෙල්ලම් කරනවා නම් පුළුවන් තරම් ලේන්ස් තෝරද්දී අනිවාර්යයෙන්ම එක ඔව් ෆස්ට් බ්ලඩ් යනවා ෆැන්ටම් ඇසැසින් අනිවාර්යයෙන්ම එක්කෙනෙක් ඉන්න ඕනේ රේන්ජ් කැරක්ටර් එකක් එහෙම නැත්තම් ගොඩක් අමාරු වෙනවා ගේම් එකේ අර ෆාම් කරන්න විශේෂයෙන්ම මෙන්න මේ වගේ තින්ක වගේ අර අර පවර්ෆුල් ඇබිලිටීස් තියෙන රේන්ජ් එකකෙනෙක් හිටියොත් එහෙම අනිවාර්යයෙන්ම අමාරු දැන් මටයි චන්ඩි මල්ට නම් ඒ ප්‍රශ්නේ නැහැ මෙන්න මෙයා නිකන් අර අකන් නිලාගෙන ඉන්නවා මොකද මං රේන්ජ් චන්ඩි මල්ලි මිලි වුණාට ඒක නිසා චන්ඩි මල්ට ෆාම් කරන්න chance එක දීලා මං අර ප්‍රෙෂර් එක තියාගෙන ඉන්නවා ඒ වගේ මේකලගේ ක්ලොක්වර්ක් ඩිස්කනෙක්ට් වෙලා ඉන්නේ ඒ අර chance එකෙන් පුළුවන් තරම් රෝජනයක් ගන්න කියලා මං කිව්වා චන්ඩි මල්ලිට මොකද එයානේ ස්ට්‍රෙන්ත් අර ෆයිල් එක මගේ මේකේ ඉස්සර තිබ්බ බලාපොරොත්තු ඇවිල්ලා ආකෙන් ආකෙන් බූත් සදා ගන්න
මොකද ලිච්චවගේ ඉන්ටෙලිජන්ස් කරක්ටේක රාකෙන් පුත් ගොඩක් වටින හින්දා. ඒ වගේම ප්‍රශ්න තිබ්බේ මට ඕනෝනේ චාන්ඩිමල්ලිට ෆාම් කරන්න අර චාන්ස් එක දෙන්න. පස්සේ එතකොට එයාට අර මේ හොඳ අයිටම් සදාගත්තට පස්සේ ගේම් එක අපේ පැත්තට ගොඩක් වටින හින්දා. ඒක හින්දා මං එයාට එකපාරක් දුකද කිව්වා ගිහින් කැලේට ගිහින් ෆාම් කරන්න කියලා. ඒ වුණත් අර ටයිඩ් හන්ට අර ස්ට්‍රෝන් කැරක්ටර් එකක් හින්දා දෙන්නම එකට හිටියොත් තමයි ලේසි අර ප්‍රෙෂර් එක තියාගෙන ඉන්න. ටයිඩ් හන්ට ආපහු ඒගොල්ලොන්ගේ බේස් එකට යනවා. අපි දෙන්නට බේසිකලි ෆ්‍රී ෆාම් බොටම් ලේන් එකේ අරගොල්ලොන්ගේ බොටම් ලේන් එකේ කට්ටිය නැත. එතකොට මැද ලීනායි ස්පෙක්ට්‍රයි. ස්පෙක්ටරත් අර හිතන තරම් ස්ප්‍රේෂය එකක් වෙන්න බෑ මොකද ලීනා රේන් ස්පෙක්ටර මිලි. මං ඊයේ ස්පෙක්ටර එක ගේම එකක් ගැහුවා ඒක අපි දිනුවා. වැඩේ කියන්නේ ස්පෙක්ටර ගහන්න බෑ එයාට හොඳ අර හීරෝස් ලයිටිය නැත්තා ටීම් එකේ උදව් කරන්න. අනික ස්පෙක්ටරගේ ඇබිලිටීසුත් ගොඩක් තියෙන්නේ අර ටීම් ෆයිට්ස් වලදී. ස්පෙක්ටර අතෑරලා මුලදී මුලවර නිකන් තප්පර 10-15 ස්පෙක්ටර අතෑරලා ගැහුවොත් එහෙම හරි එහෙම නැත්නම් ස්පෙක්ටර ටාගට් කරලා ටීම් ෆයිට් එක පටන් ගත්තොත් එහෙම ස්පෙක්ටර මරන්න ගොඩක් අමාරුයි. තින්ක ඇවිල්ලා බොටම් ඒගොල්ලෝගේ දෙන්නෙක් දැන් ඩිස්කනෙක්ට් වෙලා ඉන්නේ. ඔයගොල්ලෝ පේනවා ඇති. ඒවත් මට මේකෙන් පෙන්වන්න ඕනේ ටයිඩ් හට බෙන්ඩන් කරා. මට මේකෙන් පෙන්වන්න ඕනේ ඒගොල්ලෝ 3 දෙනෙක් තියාගෙනත් අපේ ටීම් එකට කොච්චර අර මේ ප්‍රෙෂර් එකක් දුන්නද කියලා. අර අපේ ටීම් එක ඇත්තටම ටොප් හිටපු ජෝඩුවම මෝඩියෝ දෙන්නේ පට්ටම මෝඩියෝ දෙන්නේ. ඒ කියන්නේ මට අදාහගන්න බැරි වුණා මෙහෙමත් මෝඩියෝ ඉන්නවද කියලා. එතකොට ලීනත් ටිකක් හොඳට ගැහුවා. ඒ වුණත් අර ලීනාගේ කැරක්ටර් එකේ තියෙන ෆුල් පොටෙන්ෂල් එකටම ගැහුවේ නැහැ. ඒගොල්ලොන්ගේ ෆැන්ටම් ඇසැසින් නම් අර කැරක්ටර් එක මං හිතන්නේ ගොඩක් ගහලා පුරුදු එක්කෙනෙක් වෙන්න ඇති. හොඳටම සෙල්ලම් කරා. ඇත්තටම එයාට අර මේ ක්‍රෙඩිට්ස් දෙන්න ඕනේ හොඳට සෙල්ලම් කරාට. මොකද ටීම් එකේ මොන ටීම් එකේ හිටියත් මෝඩෙක් විදියට ගහුවොත් එහෙම මෝඩෙක් තමා. ඒ වගේම ටීම් එකටත් අර වදයක් මේ අපිට පේනවා. ස්පෙක්ටර් පොඩ්ඩක් ඔෆෙන්සිව් ගහන්න පටන් අරන්. හැබැයි ලීනත් එක්ක ඔෆෙන්සිව් ගහන්න එක චුට්ටක් විතර අමාරුයි. උළු දැන් ටින්ක ඉන්න හින්දා අපි දෙන්නට චුට්ටක් විතර ප්‍රෙෂර් එක දැනෙනවා. ටින්කර රේන්ජින්ද මට අර ළඟටම යන්න ඕනේ ටින්කර පොඩ්ඩක් ප්‍රෙෂර් එක දෙන්න. ටින්කේ වුණත් අපි කට්ටිය තාම ප්‍රොවෝක් කරන්නේ නැහැ මොකද දෙන්නෙක් ඉන්න හින්දා අපේ ස්පෙක්ටරගේ අල්ටිය ගැහුවා. ස්පෙක්ටරගේ අල්ටිය දැම්මට පස්සේ හැදෙන ඉලූෂන්ස් වලට දැන් 5 දෙනෙක් ඉන්නවා මැප් එකේ. ඉලූෂන්ස් 5ක් හැදෙනවා. ඒ 5ෙන් ඕන එකකට ස්පෙක්ටරට පුළුවන් ටෙලිපෝට් වෙන්න ඕන නම් හෙල්ත් කඩු හීරෝ කෙනෙක් එහෙම ඉන්නවනේ පටගාල අල්ටිය දැම්මා එතනට ටෙලිපෝට් වුණා බැරුව. හැබැයි ස්පෙක්ටර මුල හරි වීක් ඒකෙන් දාන හස්ක වගේ ස්ට්‍රෙන්ත් හීරෝ කෙනෙක් හිටියොත් එහෙම වෙන අර රිස්කි වැඩක් එතනට එහෙම ටෙලිපෝට් වෙන්නේ කොච්චර හෙල්ත් කඩු වුණත්. Dire's structures are fortified. The Phantom Assassin තනියෙන් අර මේ ඩිෆෙන්ඩ් කරනවා. ඒගොල්ලෝ දෙන්නෙක් අඩු හින්දා ලේන්ස් තුනේම එක එක්කෙනාට තනියෙන් දැන් ඩිෆෙන්ඩ් කරන්න වෙලා තියෙන්නේ. මේ ගේම් එකේ අන්තිම වෙනකම් මේ තුන් දෙනා තමයි සෙල්ලම් කරේ. ෆැන්ටම් ඇසැසිනෝයි ටින්කයි ස්පෙක්ට්‍රයි. අපේ වෙන විදියට මට බඩු වෙයිද? බ්ලඩ්සීකට තව එකයි ගහන්න ඕනේ බ්ලඩ්සීකට. තව ආදි ඔකට පේන ඇති බ්ලඩ් සීකයි බවුටි හැටයි දෙන්නම ඉඳලත් මෙච්චර ලොකු දිග ක්‍රීප් වේව් එකක් ඉඳලත් මේගොල්ලොන්ට අර මෙයාව බරා ගන්න හරි මේ රෝ කොහොම හරි ක්‍රීප් මේ ක්‍රීප් කෙනෙක්ගේ මේකෙන් ගුටි කාලා මරනවා. ඒක නම් අර අදාහ ගන්න බැරි මේ අදාහ ගන්න බෑ මෙහෙමත් මෝඩියෝ දෙන්නෙක් ඉන්නවා කියලා. අප් මයි චන්ඩි මල්ලිත් අර මේකේ හොඳටම පර්ෆෝම් කරේ නැති වුණත් එහෙමනම් මේ මැරුණ නෑ. ඉංගමර ලීනාගේ අතින් අනික මෙතන ප්‍රධානම දේ අපි දැන් 5 දෙනෙක් ඉන්නවා. ඒ 5 දෙනෙක් ඉඳලත්
ඒගොල්ල බේසිකලි අපිට ප්‍රෙෂර් එක දාගෙන හිටියේ. බවුන්ටි හන්ටර් උඩ ඉන්නවා බ්ලඩ් සීක අපහ උඩට ගිහින්. අපේ ස්පෙක්ටර් සපත්තු හදාගෙන චන්ඩි මල්ලි තම ෆාමින්. වැලේ පුලුවතා චන්ඩි මල්ලිට ෆාම් කරන්න දෙන්න. එයාට හොඳ අයිටම් අදිමතරම ඩෙඩ්ලස් එකක් වගේ හදාගත්තොත් එහෙම මීට වඩා ලේසි වෙන හින්දා. විශේෂයෙන්ම අපිට තිබ්බ ලොකෝ ප්‍රශ්නේ තමයි චන්ඩි මල්ලි බීච් මාස්ට් එක ගහලා තිබ්බේ නැහැ මීට කලින්. බොටම් ටවර් එකද ඒක නම් හැබැයි ඉතින් අර ගොඩක් ලේසි වෙනවා. මොකද බොටම් එකේ කවුරුත් හිටියේ නැහැ මුලින් ඉඳන්ම. එක පට්ටි එනවා යනවා. ඒ කියන්නේ බොටම් ටවර් එක කඩපු එක අර ගේමක් නෙමෙයි. ඒකට ඒකට ලොකු වහන්සියක් වෙන්න උනේ නැහැ. උඩ බවුන්ටි හන්ට ඉන්නවා බ්ලඩ් සීකාපෝ ගමට යනවා. මම හිතා කැලේ පනින්න ගිහින් එයාගේ හෙල්ත් එක අඩු වුණා. විශේෂ බ්ලඩ් සීකර බ්ලඩ් සීකට එහෙම මෙච්චර කලින් ජංගල් කරන්න බෑ. බවුන්ටි හන්ට පෝමන් ෂීල්ඩ් හදන් ඉන්නේ. ලීන නම් මදි නොකියන්නේ එයාගේ ඇබිලිටිස් ටික පාවිච්චි කරනවා. සන්දි මල්ලි මොනවා කරනවද දන්න. එයා වලන් ඉන්නවා ඊළඟ ක්‍රීප් වේව් එක එනකන්. බවුන්ටි හන්ට ෆේස් බූස්ට් එක හදාගෙන ස්පෙක්ටරත් වැඩියමකුත් කරන්න බෑ මෙතන. මොකද චන්ඩි මල්ලි ස්ට්‍රෙන්ත් මාත් ඉන්නවා එතන. ෆැන්ටම් ඇසැසින් ඇවිල්ලා ලීන ඇම්බුෂ් කරන්න. ලීන අනිවාර්යෙන්ම මැරෙනවා එතන. ඔව් ඉන්ටෙලිජන්ස් කැරක්ටර්ස් සෙල්ලම් කරද්දී හෙල්ත් එක අඩු වුණහම විශේෂයෙන් මැද ඉන්නවා නම් හෙල්ත් එක අඩු වෙද්දී අනිවාර්යෙන් පොඩ්ඩක් අවධානයෙන් ඉන්න ඕනේ. මොකද ඇම්බුෂ් කරන්නයි මරන්නයි හරිම ලේසි කට්ටිය තමයි ඔය ඉන්ටෙලිජන්ස් කට්ටිය. බ්ලඩ් සීකරත් හරි ෆැන්ටම් ඇසැසින් ගාව ඕන තරම් මැනා තියෙනවා අර ටෙලිපෝට් වෙවි ගහන්න. ඒක හින්දා අවුලක් වෙන්න මෙතන අනිවාර්යෙන්ම කිල්ලේ ගන්න පුළුවන්. ඕල පෙන්නන්නේ අපි පස් දෙනෙක් ඉඳලත් අර විශේෂ ෆැන්ටම් ඇසැසින් මාර ඉෆෙක්ටිව් විදියට ගහනවා අපේ කට්ටියට. මේ ගේම් එක ඉවර වුණාට පස්සේ මට හිතුන එකක් තමයි අපිට ගේම් එක ලේසි වෙන්න තිබ්බා මේ බවුන්ටි හන්ටයි ඔය කවුද බ්ලඩ් සීකයි වගේ ඩිස්කනෙක්ට් වුණා නම් කටකොල්ලුන්ගේ දෙන්න වෙනුවෙන්. ඔව් කිව්වා වගේම බ්ලඩ් සීක ඩිස්කනෙක්ට් වුණා. අපිට අනිවාර්යෙන් මීට වඩා ලේසි වෙන්න තිබ්බා. මොකද ෆැන්ටම් ඇසැසින් ඇවිල්ලා අයිටම්ස් වලින් ගොඩක් දෝන හීරෝ කෙනෙක් හින්දා එයා අයිටම්ස් හැදුවා කියන්නේ අනිවාර්යෙන්ම අපිට ගහන්න අමාරු. මොකද මම ඉන්ටෙලිජන්ස් බවුන්ටි හන්ට් ඇජිලිටි ලීන ඉන්ටෙලිජන්ස් චන්ඩි මල්ලි ස්ට්‍රෙන්ත් උනාට හීරෝ එක එක්ස්පීරියන්ස් නෑ. විශේෂයෙන් බීස් මාස්ටර් ගල්ටින් වෙන්නේ මොකද්ද කියලා දන්නේ නැතෝ හිටියේ චන්ඩි මල්ලි. මං කිව්වා අල්ටි හම්බුනාට පස්සේ කාට හරි දාලා ටෙස්ට් කරලා බලන්න කියලා. ටින්ක ඉන්න කාව හරි ඇම්බුෂ් කරන්නද. ඕ මම මැදට යනවා ලීනට උදව් කරන්න. මොකද මම දැනගත්තා දැන් විශේෂයෙන් ෆැන්ටම් ඇසැසින් අර දැනගත්තොත් එහෙම ලීනව ඇම්බුෂ් කරන්න ලේසි කියලා. එයා අනිවාර්යයෙන් මේක දිගටම කරලා සල්ලි මේ හොවන්න පටන් ගනි. එහෙම වුණොත් එහෙම අපිටම තව අමාරු වෙන්නේ කියලා මම පටගාලා ගිහින් ලීනට උදව් කරලා ටවර් එක කඩන්න. දැන් ටවර් වල තත්ත්වය ඇවිල්ලා ඒගොල්ලෝ ටවර් දෙකක් කඩලා තියෙන්නේ. අපේ එකටව එකක්වත් තාම කැඩලා නැහැ. හැබැයි මතක තියාගන්න ඕන එකක් තමයි ඒගොල්ලෝ දෙන්නේ ඩිස්කනෙක්ට් වෙලා හිටියේ ගේම් එක පටන් ගත්ත වෙලේ ඉඳන්. මෙතන මගේ මෙයාගේ ෆයිට් එක නැහැ වුණත් මම මොනවා හිතන්නේ මරන්න පුළුවන් කියලා. මොකද පුළුවන්ද බෑ. අටගාල පයින් මෙතන චන්ඩි මල්ලි හිටියා වුණා. චන්ඩි මල්ලිගේත් අර හෙල්ත් එක අඩු හින්දා එයාත් උත්සාහ කරේ නැහැ මම මරන්න. අනිකට ටින්කත් ආවා. ඉංක බැරි වෙලාවත් ආව නම් එහෙම අපි දෙන්නවම මරන්න තිබ්බා. ඒ වගේ මට ඔටා ගහන්න ගොඩක් ඩිෆෙන්සිව්. ඔටා ගහන්න පටන් ගත්ත දවසේ ඉඳන් ගියා ඩිෆෙන්සිව්.
තණ්ඩි මල්ලි ගුටි කකා යනවා ආයිලුෂන් රූම් එක ගන්න පුළුවන් වෙයි වගේ ඔව් ලුෂන් රූම් එක ගත්තා දැන් අපේ එක්කෙනෙක් ඩිස්කනෙක්ටඩ් අර කෙනෙක් දෙන්නෙක් ඩිස්කනෙක්ටඩ් ටවර් එකක් කඩනවා ටවර් තත්ත වෙලා ඒගොල්ලෝ ටවර් තුනක් අදලා තියෙන්නේ අපේ එක ටවර් එකක්වත් තාම කැඩිලා නැහැ ස්පෙක්ටර් ට්‍රැන්කුවල් බූත් හදාගෙන බවුන්ටි හන්ට් වූමන් චීල් මම හිතන්නේ ඒකේ ඔව් වූමන් චීල් ටැංගෝයි මම මැජික් රෙසිස්ටන්ස් හදාගන්න හුඩ් ඔෆ් ඩිෆයන්ස් එකක් හදාගත්තා ටැංගෝ හයිකුත් තියෙනවා අවශ්‍ය නම් මම සාමාන්‍ය මේ දවස්වල රත් හදා බලන්න හදන අයිටම් අයිටම්ස් දෙකක් තමයි වෑන්ගාඩ් එකයි හුඩ් ඔෆ් ඩිෆයන්ස් එකයි මට තේරුණ එකක් තමයි ටීම් ෆයිට්ස් වලදී විශේෂයෙන් හුඩ් ඔෆ් ඩිෆයන්ස් එක ගොඩක් වටිනවා අර ඒකෙන් මැජික් වලින් වෙන ඩැමේජ් එක මේ අඩු කරන හින්දා ඒ වගේම අනිත් පැත්තෙන් වෑන්ගාඩ් එක තියෙද්දි කොහොමත් තව ෂීල්ඩින් හම්බ වෙන හින්දා ඒක අර ඇටැක් ඇටැක් ඩැමේජ් එක වැඩි කරේ නැති වුණාට ඩැමේජ් එක අපේ අපි ගද්දි ඩැමේජ් එක අපිට දැනෙනවා අර මේ ඒකේ තියෙන ඉෆෙක්ට් එක මේ මොහොතේ ඉඳන් මේ තුන් දෙනාම අර ගොඩක් ගොඩක් වෙලාවකට ගැහුවේ අර ටීම් අප් වෙලා මොකද මේගොල්ලන්ට අනිවාර්යෙන් ටීම් අප් වෙන්න වෙනවා අපේ ටීම් එකේ එක්කෙනෙක් වැඩිපුර ඉන්න හින්දා ස්පෙක්ටර් ටවර් එකකින් වදිනවා මේගොල්ලෝ එන උත්සාහය දෙනවා උඩ ටවර් එක කඩන්න ඒ වුණත් අපේ බවුටි හන්ට ආවා සෝල්ඩින් එකක් හදන් ඉන්නවා මං හිතන් ටින්කර් මේගොල්ලෝ ඒත් අර අතාරි ඉන්න වැඩේ මම මෙතනින් පුෂ් කරන් යනවා මැද ටවර් එකට ඩැමේජ් කරන්න චන්ඩි මල්ලි පල්ලෙහා ඉන්නවා පල්ලෙහා ටවර් එකට ගහන්න ඉගෙන උඩට යනවා බවුන්ටි හන්ටට උදව් කරන්න ටින්කර් යගේ මාච් ඔෆ් ද මොකක්ද එකක් පාවිච්චි කරා ලීනා වැරදි වෙලාවට අල්ටිය ගැහුවා ෆැන්ටම්ගේ අතේ ෆැන්ටම්ව අතේ තිබ්බ කිල් එකක් ඒකත් අතහැරිය අපේ කට්ටිය අර මේ හරියට ගහන්නේ නැහැ ඇත්තම කිව්වොත් ලීනා ගාව බෙරයක් තියෙනවා සපෝස්ට් තියෙනවා එතකොට එහෙම වද්ද එක ආයෝම් බලමු අරයා යගේ හෙල්ත් මේක පාවිච්චි කරන මංගල් තියෙනෙත් හෙල්ත් බූත්සුයි හුඩ් ඔෆ් ඩිෆෙන්ස් එකයි ටැංගෝයි මං කිව්වා වගේ මේ තුන් දෙනාම දැන් අර එකතු වෙලා සෙල්ලම් කරන්නේ එතකොට ඒගොල්ලෝ චාන්සස් වැඩි අර ටීම් ෆයිට්ස් වලදී දිනන්න විශේෂයෙන් අපේ කට්ටිය ඔක්කොම ස්ප්‍රෙඩ් අවුට් වෙලා ඉන්නේ මේ වෙද්දී ඒගොල්ලෝගේ වාසනාවටද මං දන්නේ ඒගොල්ලන්ට අර හැමතිස්සෙම සෙට් වෙන්නේත් අපේ අර හරියට ගහන්න නැති කට්ටිය මං ඩිෆෙන්සිව් ගහන හින්දා ඒගොල්ලෝ මට ගහන්නවත් එහෙම මට ගාලා මාරු වෙනවා. ඒතර අඩුම තරමේ අර කිල් එක හරියන්නේ නැහනේ. අනික මේ වෙද්දි අපිට නම් අර පිරිස් බලය අතින් චාන්ස් එක තියෙන හින්දා ඔෆෙන්සිව් ගහන්න ඕනේ. මෙතන ආයි කිල් එකක් ගන්නවා. ඔගොල්ලෝ පේන ඇති ටික ටික මේගොල්ලෝගේ ෆැන්ටම් ඇසින් දැන් පවර්ෆුල් වෙනවා. යාකට සල්ලි තියෙනවා ඕන කරන ඕන කැමති අයිටම් එකක් හදාගන්න. ඒ වගේම එයා අර හරිම අයිටම්ස් ටිකක් හැදුවා. චන්ඩි මල්ලි එයාගේ වැඩේ කරා. හැදුවා ටවර් එක. අපේ ටවර්ස් කොච්චර තිබ්බත් අරක් නැහැ ලේට් ගේම්. අනිත් ටීම් එකේ ෆැන්ටම් ඇසසින් වගේ කවුරු හරි අර එයා ඒගොල්ලන්ට හරියන අයිටම් ටික හැදුවොත් එහෙම ගේම් එක අනිවාර්යෙන් පරදිනවා. ඒ කියන්නේ ටවර්ස් ඔක්කොම ටික තිබ්බ කියලා වෙනසක් ඇති වෙන්නේ නැහැ. කොහොමද දන්නේ මගේ හෙල්ත් එක ඇච්චර අඩුනේ. චන්ඩි මල්ලි වෙලාවට ආවා මගේ උදව්වට. ලෙවල් අපුත් උනා මේගොල්ලෝ තාම උඩින් අර එන උත්සාහයක් දෙනවා පුෂ් කරලා උඩ ටවර් එක කඩන්න චන්ඩිමල් දැන් මැද ටවර් එක කඩන්න ට්‍රයි කරනවද කොහෙද මගේ හුඩ් ඔෆ් ඩිෆෙන්ස් එක එහෙම තියෙන හින්දා මට අර හෙල්ත් රීජන් ස්පීඩ් එක එහෙම තියෙනවා බය වෙන දෙයක් නැහැ බේස් එකටම යන්න ඕන හෙල්ත් හදන්න මෙතන බෝඩ් එකක් ගහලා තියෙන හින්දා මොකද මරන් ලේසි ඔව්
අරගොලොන්ගේ ඩොමිනේටිං ෆැන්ටම් ඇසසින් ෆැන්ටම් ඇසසින් ලොකු වැරද්දක් කරගත්ත මෙතනින් යන්නේ නැතුව හාර්සේ බල සටක් ගෝල්ඩ් හම්බුණා මට ෆැන්ටම් ඇසසින්ගේ ඩොමිනේටිං ස්ට්‍රීක් එක නවත්තලා මට ඇත්තටම තිබ්බ එකම බලාපොරොත්තු ඇවිල්ලා චාන් ටීම් ෆයිට්ස් වලදී දිනන්න අල්ජිය ලිච්ගේ එහෙම නැතුව අර ලිච්ගේ පළවෙනි එකවත් තුන්වෙනි එක කොහොම හරි අර මැනා හදාගන්න එක පළවෙනි එකවත් දෙවෙනි එකවත් පාවිච්චි වෙන්නේ අන්න හරි මේ ටවර් එක යනවා ටීම් ෆයිට්ස් වලදී දිනන්න ෂීල්ඩ් එකෙන් වෙනසක් වෙනවා ඒ වුණත් සාමාන්‍යයෙන් අනිත් ටීම් එකේ කට්ටිය ගොඩක් පවර්ෆුල් නම් එහෙම නැත්නම් ඒගොල්ලන් ගොඩ ඇටැක් පවර් එක ගොඩක් වැඩි නම් එහෙම ඒ ෂීල්ඩ් එකෙන් එච්චර ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඒ වගේ මේකට මනා ගොඩකුත් යනවා. බැටල් ෆියුර් එක හදාගත්තා දැන් නම් ඉතින් කොහොමත් ටීම් ෆයිට් වලදී ඒගොල්ලන්ගේ ෆැන්ටම් ව මැරුවේ නැත්නම් එහෙම පටන් ගත්ත ගමන්ම දිනන්න ගොඩක් අමාරුයි. ගොඩක් පේනවා ඇති චන්ඩිමල්ලිගේ හැබැයි හෙල්ත් එක අඩුයි. අනිමලි කොහෙ යනවද මන් දන්නේ නැහැ. අය බවුන්ටි හන්ටක් ආවා. චන්ඩි මල්ලි මලා. ඒකේ කිල් එක ගියේ බවුන්ටි හන්ටට. මගේ මනා 20යි තියෙන්නේ. එතන චන්ඩි මල්ලිගේ මරණය අකාලේ ගියේ නැහැ. අපි කොහොම හරි කිල් එක ගත්තේ. ඔලීනත් ඩිස්කනෙක්ට් වුණා. දැන් ගේම් එක සමානයි එකම වෙනස මෙතන මේ වෙද්දි අපිට තිබ්බ ප්‍රශ්නය ඇවිල්ලා චන්ඩි මල්ලි ගාව හොඳ අයිටම්ස් තිබෙත් නැහැ ඒ වගේම චන්ඩි මල්ලිට අර එක්ස්පීරියන්ස් උත් නැහැ ස්ට්‍රෙන්ත් උනාට මගේ කැරක්ටර් එක ඇවිල්ලා වීක් විශේෂයෙන්ම ෆැන්ටම් ඇසසින් වගේ කෙනෙක් එක්ක හෙඩ් ටු හෙඩ් යන්න බැරි කැරක්ටර් එකක් අනිත් එක තමයි බවුන්ටි හන්ට හරියට ගැහුවේ මේගොල්ලෝගේ හැබැයි තින්ක එතකොට ස්පෙක්ටර් එහෙම හොඳට සෙල්ලම් කරා. ඒගොල්ලෝ අර මැරෙන්නේ නැතුව පුළුවන් තරම් මැරෙන එක අඩු කරලා ඒ වගේම ස්පෙක්ටර් නම් ගොඩක් ඩිෆෙන්ස් එක හැවේ. ඒ වගේම මේගොල්ලෝ ටීම් අප් වෙලා ආරියට ගැහුවා. නැත්නම් ටීම් ෆයිට්ස් වලදී අපේ බවුන්ටි හන්ටර් එහෙම හොයා ගන්නත් නැහැ ගොඩක් වෙලාවට. බවුන්ටි හන්ටර් පල්ලෙහෙන් පුෂ් කරන් යනවා. අපේ චන්ඩි මල්ලිත් ඉන්න පල්ලෙහා. මම තනින් මැද. මම ලීනාව ගෙන්න ගත්තා මම තමයි මේ ගේම් එකේ දැන් මෙතන ඉඳන් ලීනාව ගොඩක් දැන් පුල් කරේ මම මොකද මම ලීනත් එක ගොඩක් සෙල්ලම් කරනවා ඔය මෙතනට ගැහුවා අල්ටින් අල්ටි හරි ගියේ නෑ ලීනාගේ අල්ටියක් තියෙන හින්දා මම අර ලීනාව ළඟට ගෙන්න ගත්තා හදිසියක් වුණොත් එහෙම පටගා ලීනාගේ අල්ටිය ගහලා කිල් එකක් වගේ ගන්න මට ඕනේ මෙතන කිල්ස් ගන්න මේ ඩිෆෙන්ඩ් කරන් ඉන්න අපේ චන්ඩි මල්ලි එහෙම ගිහිල්ලා අරගොල්ලන්ගේ ටවර් එක කඩා ගන්නකම් විතරක් වෙලාව ගොඩක් අල්ලගෙන හිටියා නම් එහෙම මට මේක කරගන්න තිබ්බ හැබැයි මේගොල්ලෝ ලීනා වැරුවා මටත් ගහනවා මේගොල්ලෝ තමයි මගේ මාව මරන්න පුළුවන් ඔව් ඒකත් ෆැන්ටම් ඇසසින් ගත්තේ මං කිව්වේ ෆයිට්ස් වලදී බවුන්ටි හන්ටර් එහෙම හොයා ගන්න නෑ ඒ වගේ මේගොල්ලෝ තුන් දෙනාම අර ටීම් අප් වෙලා ගහන්නෙත් බවුන්ටි හන්ටර් නිකන් පුළුවන් වගේ පුළුවන් දෙයක් කරන්න ඕනේ එක්කෝ අර චන්ඩි මල්ලි එක එකතු වෙලා එතන පුෂ් කරගෙන හිටියා නම් හරි ඕක තමයි කියන්නේ අර ස්ථානෝචිත ප්‍රඥාව නැහැ කියන එක මේ වගේ මොංගල් ඩයල් එක හිටියා අපේ ටීම් එක දැන් මේක අනිත් ටීම් එක එහෙම නෙමෙයි අනිත් ටීම් එක මේ තුන් දෙනාම අර මං හිතන්නේ ෆැන්ටම් ඇසසින් තමයි ඒගොල්ලෝගේ ටීම් එකේ අර මේ මොලේ තියෙන ඩයල් එක ෆැන්ටම් ඇසසින් කියන විදිහට හරියට කරා ඉල්ලයක් ගත්තා අපේ පැත්තේ කට්ටිය චන්ඩි මල්ලි මැරෙයිද දැන් ඔයගොල්ලෝ පේනවා ඇති ෆැන්ටම් ඇසසින් එතනදී අර මොලේ ඇති වැඩේ කරේ ඒගොල්ලෝ දන්නවනේ බවුන්ටි හන්ටර් එයා දන්නවා බවුන්ටි හන්ටර් මරන්න ලේසි කියලා පටගාලා ගියා බවුන්ටි හන්ටර් මැරුවා මොකද චන්ඩි මල්ලිව මරන එක ටිකක් රිස්කි එයා මොන වුණත් ස්ට්‍රෙන්ත් හින්දා ඉතින් අන්න එහෙම අර ස්ථානෝචිත ප්‍රඥාවක් තියෙන එක්කෙනෙක් තමයි අර ඔයගොල්ලෝ නිකන් ටීම් එකේ ලීඩර් වගේ හිටියේ අපේ පැත්තේ ඒකට මං හිතන්නේ බවුන්ටි හන්ටර් ඉංග්‍රීසි තේරුණෙත් නැද්ද කොහොමද ඉංග්‍රීසිත් බැරි ඩයල් එකක් ඕක මම ආපහු ලීන වරන් ගිහිල්ලා මැදින් පුෂ් කරන් ට්‍රයි කරනවා දැන්
මේක මේ දැන් මේ මේ වෙද්දිත් අපි මේක 80%ක්ම පැරදිලා තියෙන්නේ. මොකද අපේ පැත්තේ කවුද ෆැන්ටම් ඇසැසින්ට චැලෙන්ජ් කරන්න එක්කෙනෙක් නැති වුණ එකෙන් අපි දැනට පැරදිලා ඉන්නේ. ඒකිනේ මම බැලුවේ අපිට දිනන් දින එකම චාන්ස් එක මේගොල්ලෝ ටීම් වයිප් එකක් කරලා මැදට අව එකයි බැරක්සුයි කැඩුවොත් විතරයි දිනන්න පුළුවන්. රයි ගන්ඩි මල්ලියා වෙලාවට කිල්ලා ගන්න පුළුවන් වෙයිද? ඔව්. ෆැන්ටම් ඇසැසින් මරනා ලීනට ගියේ කිල් එක. මුතේ නලීන මැරෙන්න ඕනේ ඔය ලීන මැරලා. මං අල්ටි එක ඇහුවා අල්ටි හරි ගියේ නැද්ද කොහෙද? බලමු බවුන්ටි එකට ලැබුණාද කියලා කිල් එක ගන්න. ඔව් බවුන්ටි එකට කිල් එක ගත්තා තින්කගේ. මං අර ලීනා වරන් ගියපු එකෙන් උනේ කොහොම හරි මම මැරුන්නේ නැහැ. ලීනා ඩැමේජ් යාකට පුළුවන් ඩැමේජ් එක කරලා මැරුණාට මට අර පුළුවන් වුණා මාව මේ ඉතුරු කරගෙන මා සල්ලි ටිකක් ඉතුරු කරගන්න මට අයිටම් සදා ගන්න. බවුන්ටි හන්ටර් ගාව 1400 ගාණක් තියෙනවා. ස්පෙක්ටර් බ්ලඩ් බේස් ඔෆරින් එකක් එහෙම හදාගෙන කොච්චර අසාධ්‍ය තත්වයකද හිතේ කිව්වොත් එහෙම මම නම් හිතන්නේ අපි මේක රොෂාන්ව වත් කරා කියලා. රොෂාන් මැරුවෙත් නැද්ද කොහෙද? එහෙම නැත්නම් රොෂාන් මරන්න ගියන් අපේ ටීම් එක මැරනද කොහෙද? ඒගොල්ලෝගේ කට්ටිය මාය ඇවිල්ලා. ත්‍රී මෑන් ටීම් එක ඒගොල්ලෝගේ. බවුන්ටි හන්ටර් බොරුවට එහෙම එහෙ යනවා. බුෂ් කරන්න උත්සාහයක් දෙනවා. බලමු පුළුවන් වෙයිද කියලා. ආ හරි බවුන්ටි හන්ටර් බලමු. දැන් මෙතනදී ආයි චන්ඩි මල්ලි ඔය ලීනා තාම එන ගමන් ලීනා ආව ගාම ටින්කගේ කිල් එක ගන්න පුළුවන් වුණා. ටින්කගේ කිල් එක ගත්තා. බලමු ෆැන්ටම් ඇසැසින් වරන් පුළුවන් වෙයිද කියලා. ෆැන්ටම් ඇසැසින් බ්ලින්ක් කරා. මාත් ඉන්නවා, ලීනාත් ඉන්නවා, චන්ඩි මල්ලිත් ඉන්නවා. මම කැරක්ටර්ස් දෙක තුනක් පාවිච්චි අර එකපාර කන්ට්‍රෝල් කරලා එක්ස්පීරියන්ස් දින එක්කෙනෙකුත් නෑ. මේකින්ද මට ගොඩක් අමාරු නා. මේක අර ලීනවයි ලිච්වයි දෙන්නම එකට කන්ට්‍රෝල් කරන එක අර සෑහෙන අමාරු. මොකද ඩොටා වල කන්ට්‍රෝල්ස් වලින් මේක අර ඒගොල්ලෝ ලේසි කරලා නෑ කීප දෙනෙක් කන්ට්‍රෝල් කරන එක. මම දැන් දෙන්නම අර මවුස් එකෙන් සිලෙක්ට් කරලා තියෙද්දි ලීනගේ අයිකන් එක ක්ලික් කරොත් එහෙම ලීනව විතරයි සිලෙක්ට් වෙන. මට අර ස්වැප් කරන්න බෑ දෙන්නගෙන් එක්කෙනෙක්ට. දෙන්නව සිලෙක්ට් කරලා තියෙදි ස්වැප් කරන්න බෑ. එක්කෙනෙක් ක්ලික් කරොත් එහෙම එයාව විතරයි ක්ලික් වෙන්නේ. අපි දැන් මෙතන පොඩි උත්සාහයක් දෙනවා මේගොල්ලෝ මෙතන ටවර් එකට ඩැමේජ් කරන්න පුළුවන් තරම්. මේගොල්ලෝ වැඩි කියන හැබැයි 3 දෙනාම ඉන්නවා. අපි අර බලන්නකෝ බවුන්ඩි හන්ටර් වෙන කොහෙද. අපි මෙතන මේ අර ගේම් එක ඉස්සරහට ගෙනියන්න හදනවා. බවුන්ඩි හන්ටර් එයාගේ නිකන් වෙන වැඩක්. ඇත්තන පොඩ්ඩක් අර කල්පනා කරලා බලන්න ඕනේ මේ වගේ වෙලාවට. මොකද අපි දැන් දෙපැත්තම 3යි 3යි නම් ඒ වගේ ෆැන්ටම් ඇසැසින් වගේ පක්ක පවර්ෆුල් එක්කෙනෙකුත් ඉන්නවා නම් අනිවාර්යෙන් ඉන්න පුළුවන් හැමෝම ඉන්නෝ විශේෂයෙන් ටීම් ෆයිට් එකේ. ෆයිට් එක්කෙනෙක් වරුවා. ස්පෙක්ටර් විතරයි ඉන්නේ. හැබැයි ෆැන්ටම් ඇසැසින් ආවා. ලොකු ප්‍රශ්නයක් ෆැන්ටම් ඇසැසින් ආපු එක. ෆයිට් අල්ටි ගැහුවා. ස්පෙක්ටර් බැරනා ජෙමෝ ක්‍රූ සයිට් එකක් තියෙනවා. ඒක ගන්න බැරි වුණා. මම ඇත්තටම දැක්කේ ජෙමෝ ක්‍රූ සයිට් එක. මේක ළඟදී ගහව මැච්චා මට හොඳට මතකයි. මම ජෙමෝ ක්‍රූ සයිට් එකක් නම් දැක්කේ නෑ. බවුන්ඩි හන්ටේ ටීම් ටාව එක කැඩුවා. ඒ වුණත් එතන බවුන්ඩි හන්ටේ හිටියා නම් එහෙම අපිට මැද ටාව එක කඩන් තිබ්බා. මොකද මෙතනදී වැදගත් වෙන්නේ උඩ පල්ලෙහාට වඩා මැදින් පුෂ් කරන එක. අපි හරියට මැදින් හොද පුෂ් එකක් ගෙනිච්චොත් එහෙම අපිට අනිත් පැත්තෙන් අර කන්සන්ට්‍රේට් කරලා පුෂ් කරන එක ලේසි. මොකද තාම අපි එක ටවර් එකක ඒගොල්ලෝ කද්දා තියෙන එකින්ද මේක තමයි චාන්ස් එක. ෆැන්ටම් ඇසැසින් කියන්නේ කාලයත් එක්ක අර ස්ට්‍රෝං වෙන කැරක්ටර් එකක් හින්දා දැන් ඔය ලිච්ලා බවුන්ටි හන්ටලා ඉද්දි කරන් තියෙන හොඳම දේ ඇවිල්ලා පහුවෙන්න කලින් පුළුවන් තරම් ඩැමේජ් කරලා ටවර්ස් කඩලා අපේ අතට ගේම් එක ගන්න ඕනේ. බවුන්ටි මොකක් කරන්න යනවද දන්නේ නැහැ. මම නම් මෙතන ඉතින්
ෆැන්ටම් මරන්න ගියොත් නම් එහෙම මට ලොකු ප්‍රශ්නයක් වෙනවා. හැබැයි මාත් ඉන්නවා. මම ඉස්සරහින් ආ ෆැන්ටම් ගාව ජෙම් ඔෆ් රූස් හැටියට තියෙන බවුන්ටි හන්ඩර් බඩු. 928යි යාගේ අල්ටි ඩැමේජ් එක. ඕන පේනද දැම්ම. දැම්ම 928යි අල්ටි ඩැමේජ් එක. තව පොඩ්ඩක් ඉස්සරහට ගියාට පස්සේ කොච්චර ඩැමේජ් එකක් කරන්න පුළුවන්ද කියලා ඔයගොල්ලෝ හිතා ගන්න පුළුවන් ඇති. ඩස්ට් ඔෆ් ඔපිනස් එහෙම අදාගෙන ස්පෙක්ටර් චන්ඩි මල්ලිත් ඉන්නවා. මම ෆුල් ට්‍රයි එක දෙනවා අර ලීනාව කන්ට්‍රෝල් කරන්න. ලිච්ච කන්ට්‍රෝල් කරන ගමන් අපිට දැන් තියෙන එකම බලාපොරොත්තුව ලිච්චගේ අල්ටිය හරි මොහොතේදී හරි කැරක්ටර් එකට දාන එකයි ලීනාගේ අල්ටියයි. මට ඕන උනේ ෆැන්ටම් ටාගට් කරලා ගහන්න. ඒ වුණත් වැඩි කියන්නේ ෆැන්ටම් අර එයා දන්න හරි පැත්තට පනින්න මං අල්ටියෙන් ගැහුවා. එයාවිලා හොඳ අර ප්‍රෝ ප්ලේ කෙනෙක්. දැන් අපි එහෙමනම් ප්‍රෝ ප්ලේයර්ස්ලා නෙමෙයි ගහන්නෙත් අලුත් හීරෝස්ලාත් එක්ක. එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් තත්ත කොච්චර බරපතලද කියලා. කිල් සතින්න ලොකු වෙනසක් නෑ. අපි 12යි ඒගොල්ලෝ 19යි. ඒකත් අර විශේෂයෙන්ම බවුන්ටි හන්ටර් එහෙම ෆීඩ් කරන හින්දා තමයි ඒගොල්ලෝ අර කිල්ස් වලින් ඉස්සරහට ගියේ. මලිනෝ දින් තියාගෙන ඉන්නවා. මොකද අර මේ ටවර් එක හැදෙන්නේ නැහැ. මොකද එක කැරක්ටර් එකක් වැඩිපුර ඉදදී කොහොමත් අර එයාව මරන්න යන වෙලාව ඇතුළත අපිට මොකක් හරි කරලා අපේ පැත්තට ටීම් ෆයිට් එක ගන්න පුළුවන් වෙන හින්දා. ඒගොල්ලොත් බැරි වෙලාවට ටයිඩ් හන්ට් වගේ කැරක්ටර් එකක් අර ලෙවල් අප් කරා නම් එහෙම අපි ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා. මොකද ටයිඩ් හන්ට් එකේ අල්ටිය ඇවිල්ලා ටීම් ෆයිට්ස් වලදී ගොඩක්ම අවාසි වෙන අල්ටියක්. රයි මැදරාව එක කරන්න යන්නේ. Dire's middle tower has fallen. Chandimal na heart of Taras ekak hadagena inne. Bawdi hala desolate ekak wen hadagena. Chandimalli pulu karanne. Spectre wa maranna puluwanda? Chandimalli altiyen gahuwa. Sagawadu degenne ekuth thiyena. අපිට මං කිව්වා වගේ දැනට අපේ අර ප්‍රධානම ඕනකම ඇවිල්ලා ටීම් ෆයිට්ස් දිනන එකට වඩා අපිට ඕනේ මේගොල්ලොන්ගේ බේස් එකට පුළුවන් තරම් ඩැමේජ් කරන්න. විශේෂයෙන් මේගොල්ලන් බැරක්ස් ගත්තා නම් අපේ අපිට ඕනේ දැන් වක්hari ලේන් එකකින් මෙගා ක්‍රීප්ස් ගන්න. ඊට පස්සේ ඒ ලේන් එක ගැන අමතක කරලා දාලා තව ලේන් එක ලේන්ස් දෙකක් ගත්තොත් එහෙම අපිට පුළුවන් ඊට පස්සේ අපේ බේස් එක ඩිෆෙන්ඩ් කරන එක ගැන හිතලා මේ පොඩ්ඩක් වෙලාව ගන්න අපිට පුළුවන් මේගොල්ලෙන් කොහොමත් අපේ ක්‍රීප්ස් ගිහිල්ලා බිල්ඩින්ග්ස් කඩන හින්දා අපිට තියෙන චාන්සස් වැඩි. කින්කට බඩුද? ඔව් නෑ අපේ බවුන්ටිට බඩු නියම. බවුන්ටි හැම ප්ලේයර් කෙනෙක් ඉංකගේ හෙල්ත් එක කට්ටට යවලා මැරුණා. එහෙම අර සුපර් ඕසම් ප්ලේ කෙනෙක් තමයි බවුන්ටි හන්ට්. ඇත්තටම බවුන්ටි හන්ට් දැන් ඩිස්කනෙක්ට් වුණා. දැන් අපි දෙන්නා ඒගොල්ලෝ තුන්දෙනායි. බවුන්ටි හන්ට් මීට කලින් ඩිස්කනෙක්ට් වුණා නම් එහෙම අපිට මේ ගේම් එක මීට වඩා චුට්ටක් විතර ලේසි වෙනවා අනිවාර්යෙන්ම. ෆැන්ටම් ඇසසින් යනවා අපේ චන්ඩි මල්ලි මරන්නද කොහෙද? චන්ඩි මල්ලි දැක්කද දන්නේ නැහැ. චන්ඩි මල්ලි පසුබහිනවා. විශේෂයෙන් මම කිව්වේ චන්ඩි මල්ලිට මෙන්න මෙතනදී මං කිව්වා දැන් නම් අපි එකට පුෂ් කරන්න ඕනේ. එහෙම නැත්තම් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද දැන් අරගත් නැති එකේ තින්ක යාගේ බූත් ඔෆ් ට්‍රැවල් දෙක හොයිද පාවිච්චි කරකට හෙටමෙට ටෙලිපෝට් වෙවි ඉන්නවා. අපි මේ ක්‍රීප් වේව් එකත් එක්ක යන්නද කොහෙද යන්නේ? එහෙමද? ඔව් මෙයා ජෙම් ඔෆ් ට්‍රූ සයිට් එකක් තියෙනවා. මාස්ක් ඔෆ් මැඩ්නස් එකක්ද කොහෙදක් තියෙනවා. මම සෙප්ට් එකක් හදාගෙන ලීනාව ගෙන්න ගන්නවා සප් එකට. මේ වෙද්දිත් මට අර නිකන් හීන්දාඩිය දදා මම සෙල්ලම් කරේ. මොකද මං අර මම මේ ගැහුව ඇත්තට මේ පෙරදුන මානසිකත්වය. චන්ඩි මල්ලි ගොඩක් අර මොටිවේෂනලි දුන්නා සපෝට් එක නෑ. අපි කොහොම හරි උත්සාහ කරමු එහෙම කියලා මම කිව්වේ. දැන් නම් ඉතින් පැරදිලා තියෙන බැන්නා ඉතින් ගහලා වැඩකුත් නෑ. අපි තියන් අරගයි මේකයි ගා මම නම් හිටියේ ඇත්තරම.
එවුනත් මට අර චන්ඩිමල්ලි කියද්දිත් මට අර පොඩි බලාපොරොත්තුවක් තිබ්බා මොකද චන්ඩිමල්ලි ස්ට්‍රෙන්ත් ඒ වගේ මෙයා හාර්ට් ඔෆ් ටරස් එක එහෙම හදාගෙන හිටපු හින්දා මට නිකන් පොඩි අර මේ බලාපොරොත්තුවක් තිබ්බා මෙයාට ගහන්න පුළුවන් වෙයි කියලා මොකද එයා ටිකක් ඩියුරබල් අනිත් කට්ටියත් එක්ක බලද්දි ලිබරක් වලට ගහන්න යන්නේ ෆැන්ටම් ඔසයිසිරු පිටිපස්සෙන් එනවා රයිට් මිලි බරක් ඇදුවා ෆැන්ටම් ඔසයිසිරු පිටිපස්සෙන් ආවා තාම ඇත්තටම අපි ගහන්නේ පරදින ගේම් එකක්. සර කොච්චර ආසාවෙන් මේගොල්ලෝ බැරක්ස් එහෙම කැඩුවත් ස්පෙක්ටර්ගේ පිටිපස්සෙන් අපි වන්නගෙන යනවා. ලීනගේ හෙල්ත් එක නම් සාධ්‍යයි. චන්ඩිමල්ලි අරකට ගහනවා. ස්පෙක්ටර් මරව කොහොල් චන්ඩිමල්ලි. මගේ අල්ටිය හරි ගියේ නෑ. එතන අර යහුවට චන්ඩිමල්ට කිල් එක හම්බෙයිද? නැත. ඉතින් අමාරුවෙන් දැන් ගහන්නේ. මගේ අර හුඩ් ඔෆ් ඩිෆයන්ස් එක එහෙම තියෙන හින්දා මේගොල්ලෝ මැජික් වලින් කරන ඩැමේජ් ගොඩක් ෆිල්ටර් වෙනවා 130 කින්ද කොහෙද අඩු වෙනවා. ඒකින්ද ඒක මෙන්න මේ වගේ වෙලාවවලදී දැන් විශේෂම ඔය ටික් එක තියෙන ඩැම් ඇබිලිටීස් වලින් අර හොඳට දැනෙනවා කොච්චර අර පොඩි ඩැමේජ් එකක්ද වෙන්නේ කියලා. දැන් මේ මෙතනින් මෙගා ක්‍රීප්ස් ලා ගත්ත එකෙන් උනේ මේගොල්ලෝ දැන් මැදට ගොඩක් කන්සන්ට්‍රේට් කරන්න වෙනවා අපේ මෙගා ක්‍රීප්ස් ලා මරන්න. අපිට ඕන නම් දැන් පුළුවන් වෙන පැත්තකින් පුෂ් කරන්න. එහෙම නැත්නම් එහෙම මැදෙම ප්‍රෙෂර් එක තියාගෙන ඉන්න. ඕගොල්ලෝ පේනවාද අපි දැන් ටිකක් වෙලා ඉන්නවා ඒගොල්ලෝගේ බේස් එක ඉස්සරහට වෙලා. ඒගොල්ලෝ තව ටැක්ටික් එකක් පාවිච්චි කරන තිබ්බ ඒගොල්ලෝගේ හීරෝස් ලා කීප දෙනෙක් අරන් ආව නම් එහෙම අපිට අර මේ ගහන්න පොඩ්ඩක් අමාරු වෙනවා මෙතන. මොකද මොන වුණත් අපි දෙන්නෙක් ඉන්නේ. ඒකුණ තුන්දෙනෙක් ඉන්න. ඒතකොට ඒ තුන්දෙනාගෙන් දෙන්නෙක් අනිත් හීරෝස දෙන්න පාවිච්චි කරොත් එහෙම අපිට අනිවාර්යෙන් අමාරුයි. හරි චන්ඩිමල් මෙතන අනිවාර්යෙන් මැරෙනවා. That went well I think. මං හිමීට පස්ස බහිනවා. ඒක උත්සාහ දෙනවා. ලිච්ගේ එක හොඳ දෙයක් තියෙනවා. ලිච්ගේ මොන වුණත් දුවන වේගේ වැඩි. මට තේරෙන එකක් තමයි එයා විශේෂයෙන්ම අනිත් ටීම් එකේ ඉද්දිත් එයාගේ දුවන ස්පීඩ් එක වැඩි. ඔන්න ওই වගේ වෙලාවල් වලදී මම අනිත් පැත්තේ ඉඳලා මන්න ලිච්ව පන්නන් යන්නේ. ඒතකොට මට වුණත් අර තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා ලිච් මාර වේගින් දුවන්නේ. චන්ඩිමල්ලිද කොහෙද ලීනාව මේ වෙලාවේදී පාවිච්චි කන්ට්‍රෝල් කරන්නේ? මං කිව්වා ලීනාව කන්ට්‍රෝල් කරන්න කියලා. මොකද චන්ඩිමල්ලිට ලීනත් එක්ක පොඩක් එක්ස්පීරියන්ස් තියෙනවා. අපි දැන් බලන්නේ මැද පොඩක් ඩිෆෙන් කරලා වෙන පැත්තකින් පුෂ් කරන්න. මේ වෙද්දිත් මට අර දිනුමක් ගැන හිතන්න තරම් අර මේ විශ්වාසයක් තිබ්බේ නැහැ. මොකද අර මම දෙපැත්තෙන්ම එක්ස්පීරියන්ස් තියෙන එක්කෙනෙක් ඔය ෆැන්ටම් ඇසැසින් ගැන. මොකද මම එයාදී මේ පැත්තේ ඉඳලා ඉද්දි දැකලා තියෙනවා. අපේ පැත්තේ ඉද්දි දැකලා තියෙනවා. ඒකින්ද මම දන්නා කොච්චර අර මේ පවර්ෆුල් හීරෝ කෙනෙක්ද. හොඳ වෙලාව චන්ඩිමල්ලා ඇවිල්ලා එයාගේ අල්ජිය දැම්මා. එකින් ඇවිල්ලා අරයා ස්ටන් වුණා. තාම දුරනවා. මැරුණා ඒත් ටෙක්ස්ටර් ගැටි. ඒක කොහොම බයි බෑක් කරා. චන්ඩිමල්ලි මැරෙයිද? ඔව් චන්ඩිමල්ලි මැරුණා. ඒ වගේම ෆැන්ටම් ඔසැසිනුත් මැරුණා. මට ඒකෙන් ගෝල්ඩ් 400 ගන්න හම්බුණා. මොකද දෙකට බෙදුනා ඒක. චන්ඩිමල්ලගේ චන්ඩිබල්ලගේ මගේ අතරේ දෙකට බෙදුනා ගෝල්ඩ් ගන්න. ඒ වගේ මංගාව සල්ලි සෑහෙන ගන්න තියෙනවා. ස්පෙක්ටර් එක මෙතන ඉන්නවා ප්‍රෙෂර් එක තියාගෙන. අපි අර මැදට ආවේ කඩන්න. මට දැන් චන්ඩිමල්ලි එනකන් ඉස්සරහට යන්නත් බෑ. මොකද ලීනාවිලා වීක්. ලීනා මරන්න පුළුවන් ෂොට්ස් දෙකකින් විතර ෆැන්ටම් ඇසැසින්ට. ෆැන්ටම් ඇසැසින්ට විනාඩියක් තියෙනවා තව ස්පෝන් වෙන්න. චන්ඩිමල්ලි මං හිතන්නේ ලීනාව කන්ට්‍රෝල් කරනවා. ලීනාගේ ඇල්ටි අතම ලෙවල් 2. AI මැදින් පුෂ් කරන් යන හදාන්නේ. මෙතන මේගොල්ලෝ කරපු ලොකු වැරද්දක් ලේන්ස් මාරු කරපු එක. මෙන්න මෙතනින් තමයි මට තේරුනේ අර පැත්තේ අර
මොලේ සීන එක්කෙනා ඇවිල්ලා ෆැන්ටම් ඇසැසින් කියලා. මොකද මේ දෙන්නා විතරක් ඉතුරු වුණාට පස්සේ මේගොල්ලෝ අර ලොකු මෝඩ ඩක් කරේ ලේන් එක මාරු කරලා. මේගොල්ලොන්ට තිබ්බේ මැදින්ම ප්‍රෙෂර් එක දෙන්න. ලේන් මාරු කරපකින් අපිට චාන්ස් එක හම්බුනේ අපේ මෙගා ක්‍රීප් පුෂ් එක ආපහු ඒගොල්ලෝක බේස් එක දොරකඩටම ගෙනියන්න. ඒ වගේම චන්ඩි මල්ලිත් ඇවිල්ලා ඉන්නේ. තව ෂුට් එකකින් ෆැන්ටම් ඇසැසින් එනවා. ඒ වුණා ස්පෙක්ටරට එතනට එන්න තියෙන එකම චාන්ස් එක එයාගේ අල්ටිය. ඒගොල්ලෝ පේනවාද අපේ මෙගා ක්‍රීප්ස්ලා ඒගොල්ලෝගේ බේස් එක ඇතුළටම ගිහිල්ලා මිනි මැප් එක බැලුවොත් එහෙම ඒගොල්ලෝගේ අර එන්ෂන්ට් එක ඉස්සරහටම ගිහිල්ලා තියෙන්නේ අපේ මෙගා ක්‍රීප්ස්ලා. ඒ වගේම මෙගා ක්‍රීප්ස්ලාට නෝමල් ක්‍රීප්ස්ලා මරන්නත් ලේසි. ඕගොල්ලෝ පේන ඇති අපි මෙයාට ගහද්දිත් අර ගොලොන්ගේ කවුරුත් මෙතනට ආවෙ නැහැ උදව් කරන්න. මොකද මේක දැන් මේගොල්ලොන්ට මේ ටොප් වලින්වත් බොටම් වලින්වත් පුෂ් කරගෙන ගිහිල්ලා දිනන්න පුළුවන් ගේම් එකක් නෙමෙයි. දැන් අර සැනසිල්ලේ මේගොල්ලොන්ගේ මේ එන්ෂන්ට් එක ඉස්සරහ තියෙන ටවර් එකට ගහද්දිත් මේගොල්ලෝ අර ටොප් වලින් පුෂ් කරන් යනවා. මෙන්න මේ වැරද්ද හින්දා තමයි මේගොල්ලොන්ට පරදින්න උනේ. අල්ටියෙන් ගැහුවා වුණත් එතන කෙනෙක් තියෙනවා. ඉල්ල ගන්නවම නෑ. ඔව් දැන් කිං ආවා. මාන මෙතන අනිවාර්යෙන් මැරෙන්න ඕනේ පොතේ හැටියට. අර ක්‍රිටිකල් ස්ට්‍රයික් දෙකක් වැදුනා. Radiant's top tower is under attack. මේගොල්ලෝ මෙතනින් පුෂ් කරන් තියෙන එක රූපකින් උනේ. ඒගොල්ලෝගේ එන්චන්ට් එක දැන් 100%ක්ම එක්ස්පෝස් වෙලා තියෙන්නේ. අපිට තියෙන්නේ තව එක පුෂ් එකක් අරන් යන්න විතරයි. චන්ඩි මල්ලි බයි බැක් කරා. එයා හාට් එකක ඇසෝල් කියුරාස් එකකුත් හදාගෙන ඉන්නේ. ඒ වගේම දැන් ස්ටෙප් එකක් හදන්න කෑලි ගන්නවා. ටින්ග ගාව එච්චර හොඳ අයිටම් නෑ. ඩේගන් එකක් තියෙනවා. අර බ්ලැක් කිම්බා එකක් එහෙම හදාගෙන. ඒ වගේම ස්පෙක්ටර් මොකද කරන්නේ? ස්පෙක්ටර් කාව නම් ඉතින් සුපුරුදු අයිටම්ස් එක විදිහට තියෙන වැන්ගාඩ් එකක් හදාගෙන ස්පෙක්ටර් 1700 ගාන ෆැන්ටම් ඇසැසින්ගේ හෙල්ත් එක. දැන් ආපෝ මේගොල්ලන්ට පොඩ්ඩක් මොලේ පැතිලා තුන්දෙනාම එකට එනවා. හරි මායි චන්ටි මල්ලිත් ඇවිල්ලා ඉන්නේ. මට මෙන්න මෙතනින් තව පට්ටම් ප්‍රෙෂර් එක දන්නේ. මොකද මේගොල්ලෝගේ අනික දෙන්නේ ක්ලෑන් එකක අනිවාර්යෙන් හිතා ගන්න පුළුවන්. ඒකට කෝඩිනේෂන් ගොඩක් හොඳයි කියලා. චන්ඩිමාලි පල්ලයට ගිහින් පල්ලය ඩිෆෙන්ඩ් කරන්න ඒ වුණත් මෙතනදී අනිවාර්යෙන් චන්ඩිමාලි ඕනේ මෙතන ඩිෆෙන්ඩ් කරන්න. රයිට් මමගේ අල්ජියෙන් ගැහුවා. අල්ජි හරි ගියේ නැහැ. ඒගොල්ලෝ ඇතර ගියා. ලීනමලා ඇත්තට මට තියෙන එකම චාන්ස් එක අල්ටිය විතරක් හින්දා. දැන් අල්ටිය මේ පාවිච්චි කරාට පස්සේ මට ඇත්තටම වෙන ගහන්න එකක් නැහැ මේගොල්ලන්ට. හරි චන්ඩි මල්ලි දැන් එනවා ආපහු. ස්පෙක්ටර් ජංගලින් වගේ. ඔව් සේටනික් එකක් හැදුවා අපේ ෆැන්ටම් ඇසින්. ඔය ඒ වගේ අයිටම්ස් තියෙද්දි තමයි අපි මේ ගහන්නේ. අනික දැන් අපි අවුට් නම්බර් වෙලා තියෙනවා. කෙනෙක් වැඩි අර කොල්ලොන්ගේ අපේ අටින් චන්දි වල්ලේ බඩු ගන්න සෙයිද? ස්ලෝ කරලාද ගහන්නේ? ඔය චන්දි මල්ලේ මම 1300යි තව 500යි. කොහොමද 2000ක විතර ක්‍රිටිකල් ස්ට්‍රයික් එකක් වදිනවා වගේ මට පේන ඉත ෆැන්ටම් සෑරින්. ඒක බලමු. නෑ මදි. ඒත් මදි. ඔව් 1300යි 800යි ක්‍රිටිකල් ස්ට්‍රයික් එකක් වදින්නේ. අර එච්චර බලයක් තියෙනවා ෆැන්ටම් ඇසැසින්ට. මන්න දැන් ඇත්තටම හිතුවේ දැන් අපි පැරදි කියලා. මොකද ඔහොම මේම ඔහොම මරද්දි ඔහොම නම් ඇත්තටම හිතුවේ නෑ අපිට දිනන්න නිකන් පොඩි හරි chance එකක් තියෙයි කියලා. ලීනගේ අල්චියෙන් ගැහුවත් අර ලීන එක ෂොට් එකේ මරන්න පුළුවන් බේසිකලි. ස්පෙක්ටර් මොනවට ජංගල් කරනවා දන්නේ නැහැ. 500 5000 ගානක් තියෙනවා ස්පෙක්ටර් ගාව සල්ලි. 5000 ගානේ මොනවා කරන්න යනවද කියලා මට නම් හිතා ගන්න බෑ. එක්ක අබිසල් බ්ලේඩ් එකක් එහෙම නැත්නම් ඩිවයින් රේප් එකක් හදන්න යනවා වගේ මට නම් පේන්නේ. හැබැයි මට හිතා ගන්න බැරි ෆැන්ටම් ඇසැසින් ඇයි අර විතර ආවම් පුෂ් කරේ නැත්තේ කියලා. පුෂ් කරන චුට්ටක් කොහොමත් අනිවාර්යයෙන්ම අමාරුයි. මොකද අපේ හිටියේ මෙගා ක්‍රීප්ස් මැද.
චන්ඩි මල්ලි ආය ඇවිල්ලා ඕන පේනවා ඉතින් චන්ඩි මල්ලි ගාර අල්ටිය ගැහුවට පස්සේ තමයි නිකන් අර පොඩි හරි චාන්ස් එකක් තියෙන්නේ ආයි මැරෙයි දුන්නේ නැහැ චන්ඩි මල්ලි ඔව් අරයාගේ හෙල්ත් එක අඩු වෙන්නේම නැහැ මොකද තේටනික් එකක් තියෙන හින්දා ඔව් ආවහව බෑ චන්ඩි මල්ලි ඕන පේනවා ඉතින් මෙතනදී අර ගේම් එක දැන් අපි පැරදි ටෙක්නිකලි අපි දැන් පැරදිලා ඉන්නේ අර කොල්ලන්ට තියෙන නිකන් අර පොඩ්ඩක් අපි අර එන එන පාර්ට මර මර ඉඳලා ගේම් එක ඉස්සරහට ගෙනියන්නේ Radiant's middle tower has fallen. Phantom Assassin මගේ පස්සෙන් පාන්නගෙන ගහනවා. ලීනා ඇවිල්ලා චන්ඩි මල්ලි තාම ඇවිල්ලා නැහැ. චන්ඩි මල්ලිට buy back කරන්නත් දැන් මම නම් හිතන්නේ buy back කරන්න පුළුවන් වෙයි කියලා. ඔව් අපි මැද බැරක් ටිකක් කඩන්න යන්නේ. The creeps are going to bottom පැත්තෙන් push කරන් යනවා. Right, ඒගොල්ලෝ දැන් ඒගොල්ලන්ට දැන් මැදත් ඉන්නවා mega creep. ඒ වගේම phantom assassin ගේ damage critical damage එක 1300 ගානක්. සමහර වෙලාවට 1300න් පස්සේ තව damage එකකුත් එනවා. Right. මල්ටින් ගැහුවා. ඉතින් අපි කවුරුත් මැරුණේ නැහැ. මම මොනවද කරන්නේ? ආ heart එකක් හදන්න යන්නේ. Dire's bottom barracks are under attack. චන්ඩි මල්ලි මායි දෙන්නව දැන් ඇවිල්ලා ඉන්නේ. මොනවාත් අපි creeps ලා මේගොල්ලන්ගේ bottom පැත්තෙන් ගහගෙන යනවා. Dire's bottom barracks has fallen. උඩත් අපේ කට්ටිය ඉන්නේ. Dire's top barracks are under attack. ඔතනනේ ඔව්. Phantom stun වෙලා ඉන්නවා මෙතන. චන්ඩි මල්ලිට ගහන්නේ Phantom. Phantom මරන්න තිබ්බ chance එක නැති වුණාද පුළුවන්. චන්ඩි මල්ලි ආයි මැරුණා. තාත්ත කීනි වතාවටද දන්නේ නැහැ. ඒගොල්ලෝගේ ටින්ක මැරුණා. ඔගොල්ලෝ ඔයගොල්ලන්ට පේන්නේ නැති දැන් මේගොල්ලෝ සෑහෙන වෙලා අපේ බේස් එක ඇතුලේ හිටියේ. අපි මැද මැදත් කඩලා අපි මැද තව එකකට ගහන්න උත්සාහ දෙනවා. 800ක් හම්බුණා ෆැන්ටම් ව මරලා. ටින්ක බයි බෑක් කරා ෆැන්ටම් උත් බයි බෑක් කරා. හැබැයි මේගොල්ලන්ට අර මේගොල්ලන්ගේ බේස් එක ඩිෆෙන්ඩ් කරන්න සෑහෙන කාලයක් යොදවන්න වෙනවා. මොකද අපේ ක්‍රීප්ස් ඔෆ් වේව් එකකට පස්සේ වේව් එක එන්නේ කෙලින් මේගොල්ලන්ගේ බේස් එක ඇතුළට. ඒකෙන් අපිට තියෙනවා චාන්ස් එක දැන් ආපහු පුෂ් කරන් යන්න. ටින්කෝ සෙට් වෙලා මැද මං චන්ඩි මල්ලි තාම රිස්පෝන් වෙනවා. මොකද චන්ඩි මල්ලි නැතු යන්න විදියකුත් නැහැ. මොකද ඒක එයා තමයි අර ඩැමේජ් අබ්සෝබ් කරන් ඉන්න එකම පොර. අපේ නම් තාම මැද තව එකක් තියෙනවා. ඒකින් ද එන්ජන්ට් එකට ගහන්න බෑ. ඒ තව එක කඩන්න නැතු මේගොල්ලන්ට තාම අර ගොල්ලන්ට මේ වෙලාවේදී අර වෙන chance එකක් නැහැ පුෂ් කරන්න. මොකද අපේ mega creeps ලා ඉන්න හින්දා ඒක අතෑරලා මේගොල්ලෝ පල්ලහැට ආවොත් එහෙම වෙන්නේ අපේ creeps ලා waves දෙක උඩිනුයි පල්ලහැනු ගිහිල්ලා මේගොල්ලෝ ancient එකට ගහන එක. ඒකන මේ වෙලාවේදී අර වාසනාවකට අපේ අනිත් lanes දෙකෙත් mega creeps ලා ඉන්න හින්දා මේගොල්ලොන්ව අනිවාර්යයෙන්ම අර divide කරන්න පුළුවන් වුණා අපිට මැදින් පුෂ් කරන් යන්න. තින්ක ඉන්නවා මල තින්ක නම් ඉතින් තනියෙන් සෙට් වෙනවා කියලා නම් තින්කර බඩුම තමයි. රයිට් තින්ක හරි තින්කට ආයි බයි බෑක් කරන්නත් බෑ මොකද එයා කලින් බයි බෑක් කරා. මෙන්න මෙතනදී පොඩි ආගුමන්ට් එකක් යනවා මායි චන්ඩි මල්ලි අතරේ. චන්ඩි මල්ලි කියනවා අපි දැන් පුෂ් කරමු කියලා. මං කියනවා නෑ අපි ඩිෆෙන්ඩ් කරමු එහෙම කියලා. පස්සේ මම බැලුවා හරි ඕන මගුලක් වෙච්චයි කියලා මාත් යනවා දැන් මැදින් පුෂ් කරන්. චන්ඩි මල්ලි තමයි ඉස්සරහින්ම ඉන්නේ. ෆැන්ටම් ඔසැසින්ට තේරුණා අපි ඒගොල්ලෝගේ එන්ජන්ට් එකට ගහන්න යන්නේ කියලා. ෆැන්ටම් ඔසැසින් කඩාගෙන යනවා කැලේ අස්සෙන්. චන්ඩි මල්ලි නම් කෙලිම එන්ජන් එකට ගහන්නේ. ඒගොල්ලෝගේ එකනෙක් ගුඩ් ගේම් කියලා කියනවා. ෆැන්ටම් ඔසැසින් ඇවිල්ලා චන්ඩි මල්ලිට ගහද්දි මට පුළුවන් ෆැන්ටම් ඔසැසින් හොඩ් ඩැමේජ් එකක් කරන්න. ඒකින්ද ප්‍රශ්නයක් වෙන්න එතනදී. ඔව් අපේ ක්‍රීප්ස් ලා වේව් එකකුත් ආවා.
්‍රීපේවක කිසිල පැටමස දිට හනවා චන්ඩි මල්ලිකාව හාටක තියෙන හිදා හොඳයි අ දැමචි කැප්සෝ කරගන්න පුළුවන් ඕගොල පේන ඇති අර පැන්ටමසසිට අච්චර බලයක් තිබිලා අච්චර පවයකක් තිබලත් අපේ ඕනෙක් කෙනෙක්ක මරන්න පුළන් බලය තිබිලත් අර හරියට ඔල්ලෝ පාවිච්චිකරය නැති හින්දා තමයි ඒකොලට පැරදෙන්න්න වනේ නැත්තන්හම මේකොලො නිකන් ලේසින් අප අර අපිව කජු කනවාගේ කාලා ගේම එක දිනන්න තිබ්බ ඕගලන් ස්කෝබෝඩ්ඩෙන් පේන ඇති චන්ඩිමල්ලි මා අර හරියට මේ කිල්සේ මරන් තිබෙත් නෑ ඒවගේම ලීන ගැර අපේ අතින් මැරණට අමතරව හොඳට එයා ෆීඩ් කරලා තියෙනවා බෞන්ටියන්ටත් කරේ තනිකරන ෆීඩ් කරන එකයි කිල්ස්කිල් කරන එකයි ඒගොලොන්ගේ ටිංක අට යාගේ ඩෙත් කිල් දෙත් එක හොඳට බැලන්ස් කලා තින ඒවගේ යාට ඇසිස් දහට කුත්තින එකම පේනවා හොඳට සෙල්ලන් කලා තින කලා ස්පෙක්ටට ඇසිස් දා හතරක් තියෙනවා එකම පේනවා ඒගොල්ලොන්ගේ අර හිටපු තුන් දෙෙන හොඳම තුන් දෙනෙක් හොඳට අර එකනෙකාර සපෝට් එක දීලා තියෙනවා එක මවුල ෆැන්ටම සෑසින් මොල පාචි කර නෑ අන්තිම ටිකේ අපේ නං ඉතින් මං කිල් සතරයි අට පාරක් මැල්ලා තියෙනවා ඇසිස් පහයි ඒකෙම අනිත් පැත්ත තමා ආනෑ චන්ඩිමල් තමා කිල් සතර ඩෙස් අට ඇසිස් පහ මම කිල්ස් දෙකයි ඩෙස් හතරයි ඇසිස් පහයි ඕකට තමා කියන්නේ අර මංකලින්ගේ විඩියෝ පටන්ගන්නවා පටන් ගද්දිම කිව්වේ බලය තිබා මොලේ නෑ කියලා ඔන්න ඕකට තම බල තිබා මොලේ නෑ කියලා කියන්නේ විශේෂම ෆැන්ටම සෑසින්ගේ අර කේසකේදී මමනං ඇසෝල් ඇබිසල් බ්ලේඩ්යක් එම හදාගෙනත් මටනං හෙම ඩැමජක් කරන්න හම්බුන්නෑ විශේෂ මංග ක්‍රටිකල් ස්ට්‍රයික් එකක් තිබ නැති හිද ක්‍රටිකල් ස්ට්‍රයික් ෆක්් එකක් තිබ නැති හිද එහෙම කරන්න තිබෙන අපි එහෙමනම් අනිත් වීඩියෝ එකෙන් හම්බෙනකම් ඔගලන්ට ගුඩ් ලක් වාසනාවක්.